තවතින උපත්පාල ගොපු කට්ටි හිතන් ඉන්නවා මේ උපත්පාල ගොපුවක් පාවිච්චි කළාට සමාජ රෝග හැදෙන්නේ නැහැ. උපත්පාල ගොපු පාවිච්චි කළාට හැදෙන සමාජ රෝග තියෙනවා. විකල්ප නැහැ ඉතින්. උපත්පාලන ගොපු සංසේචනයක් වෙන්න කොහොමද ඉඳලා සල්සේජනක් කොමත් වෙන්නේ මේ රබර් කොපුවක් තියෙන. එතනම LH නිදහස් කිරීම වැළකීමෙන් LH නිදහස් කිරීම වැළකීමෙන් ඩිම්බ මෝචනය එන හිටි. ඩිම්බ මෝචනය එන හිටි. මට කියන්න බෑ නේද මේ ගිලින පෙති නිතර භාවිතය. ගෑනුළමෙක්ගේ හෝමෝනමය ක්‍රියාවලියට බලපෑම් කරනවද නැද්ද? අට සිරි කද්දට ගහන අයකට. ඊළඟ මේක තියෙනවා මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒකත් මම කියලා දෙන්න. ඒකත් කියලා දෙන්න. සමහර ලිංගාශ්‍රිත රෝග හැදෙන්නේ අවුරුදු දෙකකින් පස්සේ. ඒ වෛරසය ඇඟ ඇතුලේ නිදන් ගතයි. දන්නේ නැහැ. කෙල්ල දන්නෙත් නැහැ මට මේක තියෙනවා කියලා. කොල්ල දන්නෙත් නැහැ. වැරදි නවත්තන්න. හරි, මේ පාඩම ඔයාලා හිතුවේ ලස්සන පාඩමක් කියලානේ. ඔව්, ඇත්තටම මේක සමහර දරුවන්ගේ ජීවිත අංශක 180කින්ම හරවනවා. ඔව්, මේක එහෙම පාඩමක් තමයි. ඒ නිසා මුතුකලසගෙන් ප්‍රජනනයේ පාඩම ඉගෙන ගන්න ආපු එක ගැන සතුට වෙන්න. එළේ මිනිස්සු කියන්නේ වල් කියලානේ. කමන්නේ. මට දුකන්නේ. වැරදි නවත්ත ගන්න. මිනිමරුව වෙන්න එපා අම්මලා දතල වෙන්න කලින්. ලේමු. අපි ලීව පූර්ව පිටිරුරින් FSH LH ශ්‍රාවීමද නිෂේධනේ වේ. LH නිදහස් කිරීම වැළකීමෙන් ඩිම්බ මෝචන යන හිටි ලිව්වා. FSH ශ්‍රාව නිෂේධනෙන් එතනම. FSH ශ්‍රාව නිෂේධනෙන් එතනම ලියන්න. සියුනිකා සෛල පරිණත වීම වැළකීයයි. FSH ශ්‍රාව නිෂේධනෙන් සියුනිකා සෛල පරිණත වීම වැළකීයයි. සිම්පල් B දාගන්න පුතා. සමහර ගිලින පෙතිවල කෘතිම ප්‍රොජෙස්ටෙරෝන් වරහන් ඇතුලේ ප්‍රොජෙස්ටීන් ඔන්න නමේ ප්‍රොජෙස්ටීන් කියලා කෝයර දැක්කොත් ඒ කියන්නේ ඇත්ත මේවද කෘතිම හදපුවාද? ඔව්, හයිලයිට් කරන්න. වරහන් වහලා පමණක් ඉහළ සාන්ද්‍රණ වලින් ඉහළ සාන්ද්‍රණ වලින් අඩංගු වේ එතනම එයින් ගැප්ගෙල ශ්ලේෂ්මල ඝනවීම මගින් ඔන්න පුතේ වෙන්නේ දෙය ප්‍රොජෙස්ටරෝන් වල ඊළඟ ඉෆෙක්ට් එක මොකද්ද ඝන වෙන්නේ? ගැප්ගෙල ශ්ලේෂ්මලයේ ඝන වෙනවා. එතකොට ශුක්‍රාණු ඇතුල් වීම මොකද වෙන්නේ? වලකිලා යනවා, බ්ලොක් වෙනවා. ඝන වීම මගින් ගර්භාශයික ශුක්‍රාණු ප්‍රවේශයේ වලක්වාලයි එතනම සං ඔන්න ඔතන ඒක තමයි ඊළඟ ගැටලුව. ඔතනම ලියන්න සංසේචනයක් සිදුවද අන්න ගැටලුව. සංසේචනයක් සිදුවද එය අධිරෝපණය අවහිර කරයි. ගැටලුව. එය අධිරෝපණය අවහිර කරයි. අර අහිංසකයා දවස් දෙකක් විතර තිස්සේ ශ්‍රාව උරා බිබී හොයනවා තැනක් යවන.
ලියමු. දෙවෙනි ක්‍රමයනේ දැන් එන්නේ. අවහිර කරයි කියලා පිළිවණ අයි පළවෙනි කිවරයි. දෙවෙනි ක්‍රමය උපත් පාලන කොපු. මේකෙ ඉතින් ප්‍රශ්නයක් නැහැ. රේන් කෝට් එකක් දාගෙන වැස්ස යනවා වගේ. ප්‍රශ්නයක් නැහැ ඉතින් අනේ. උපත් පාලන කොපු. සංසේචනයක් වෙන්න කොහොමද ඉඳලා සංසේචනයක් කොහොමද වෙන්නේ මේ රබර් කොපුවක් තියෙන. ලියන්නකෝ එතන. මේක තියෙන්නේ ස්ත්‍රීන් සඳහාද පුරුෂයන් සඳහාද? ඈ ගැහන අයටත් උපත් පාලන කොපුවක් තියෙනවා කියලා ඔයාලා පුදුම වෙනවද? නේ මොකේදද? මෙහෙමයි යෝනි මාර්ගයට දාගන්න. මෙමෙ ඇතුළට දාගන්න. ඉතින් ඔයි අයියෝ ඒක නනේ. ඒක උදාහරණයක් ගත්තොත් අර පඩික්කමකට අපි shopping cover එක දාන්නේ කෙල ගහන්න කලින්. අනේ ඒ වගේ තමයි. උදාහරණ දෙන්නම් ඈ. හරි. රේන් කෝට් එකක් අඳින පාර යනවා. එතකොට මේ රේන් කෝට් එක හුලඟ ගහපු ගම සොරස් කාලේ යන්නේ Tamanට වඩා රේන් කෝට් එක ගොඩක් ලොකු නා. තේරෙනවද? මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ලියමු. ලොකු හුලඟක් ගැහුවොත් ඉවරයි. හරි. සමහර අය උපත් පාන ලකපු ඇතුලේ පැලෙනවා. වෙනවා. ඇතුලේ පැලෙනවා. මුණ අර ඉවත් තුවාල වෙනවා, කැඩෙනවා. එතකොට ශුක්‍රාණු ටික ඔක්කොම ගිහින් සර්විස් සෙන්ටර් එකට යවන්නේ. ඉවරයි. හරි. ඊට පස්සේ ඉතින් ඉවරයි. ඊට පස්සේ අර තව තියෙන උපත් පාලන ගොපු කට්ටි හිතන් ඉන්නවා මේ උපත් පාලන ගොපුවක් පාවිච්චි කළාට සමාජ රෝග හැදෙන්නේ නැහැ. උපත් පාලන ගොපු පාවිච්චි කළාට හැදෙන සමාජ රෝග තියෙනවා. විකල්ප නැහැ ඉතින්. ඒ තියෙනවා. එහෙම නැති ඔක්කොම ලැමිනේට් කරගෙන වගේ ඉන්නවා. එක ලොකු ලෝහමේ යකඩ කොපුවක් වගේ එකක් භාවිතා කරන්න. වංගෙඩියක් වගේ එකක්. ලියමු. පුරුෂයන් සඳහා ඇති ඔකේ යටතේ ලියන්න. පුරුෂයන් සඳහා ඇති ශුක්‍රාණු ප්‍රවේශයේ වළක්වන ක්‍රමයකි. ප්‍රවේශ වෙනවා යෝනි මාර්ගයට යන්නේ. කොපුවට තමයි ප්‍රවේශ වෙන්නේ. ශුක්‍රාණු ප්‍රවේශයේ වළක්වන ක්‍රමයකි. right මොනවගෙන්ද හදලා තියෙන්නේ මේවා? උත්තර දෙන්නේ නැහැ නේ. රබර් වලින්. ඊළඟ තුන්වෙනි එක තමයි IUD. අයියෝ නෙමෙයි. ලූපය. මේකට කියන අනිත්තම තමයි ලූපේ ඇත්තම මේ වරහන් ඇතුලේ දාගත්තත් කමන්නේ. ලියන්නේ යටතේ කාන්තාවන් සඳහා භාවිත කරේ. මේ මිනිහා ගහගන්නේ මේක හරි. කාන්තාවන් සඳහා භාවිත කරේ. ඒක තියාගෙන රබර් පටියක් දාගෙන වැඩක් නැහැ. කාන්තාවන් සඳහා භාවිත කරේ. එතනම මේ උපකරණය ගර්භාෂයේ තැන්පත් කරන අතර ගර්භාෂයේ තැන්පත් කරන අතර සංසේචනය හා සංසේචිත ඩිම්බයක් අධිරෝපණය වීම වලකි.